महगमशेखर कलाकुवानीन रचनाओ वसीवसीना आसापी गीतय गीतवत्वाने पंडित अमरदेव गायक आनातुलु गायक पिरिस विसे अपे गीतय रसविंदिमु। महगमशेखरयानां विसिन रचना कल श्रीलंका रटमपि गीतय विमसास विंदिमु दरुवने ओयाल मे गीतय कियवन्न लस्सनट गायना करन्न ओबट हैकि पमनेन ओबट पुलुवन् विदियट ओबे हाडि ओब मे गीतय गायना करन्न ओन मेक मूलम पद मे पद गायनय पंडित डब्ल्यू डी अमरदेवयानातु कंडायम किवे इवागे अपिटा पुलुवन् वेन्नोने मे गीते गायना करन्न इवागेम मे वैनी गीत अपि पुलुवन् तरम् सोया बला विमसा बला तमंगे जीवितयट एकतु करगन्न ओन कियवला गायना करला अपि बलमु मे पद्य पेल
මොනවාගේ දේවල්ද මේ පදිපෙළට අන්තර්ගත වෙලා තියෙන්නේ කියලා. මෙම ගීතය ගත්තෙන් පස්සේ වැසි වසිනා හස අපි මුතු බඳිනා මුහුද අපි මිනි දිලෙනා පොළව අපි ශ්‍රී ලංකා රටම අපි මේ ආකාරයෙන් ප්‍රකාශ කරන්නේ වැහි වහින අහස වැස්ස වහින්නේ අහසේ අපි ඒක හොඳටම දන්නවා හැබැයි මේ කියනවා අපි කියලා හඳුන්වන්නේ දරුවනේ ගොවියන් සහ කම්කරුවන් කම්කරුවන් පිළිබඳව ගොවියන් සහ කම්කරුවන් මේ ශ්‍රමය දහඩිය කායිකව හෙළන මිනිසු පිළිබඳව තමයි මේ හඳුන්වන්නේ එතකොට වැස්ස වහිනා වගේ අහස අපි එතකොට රූපකාර්තය වැසි වහිනා අහස අපි රූපකයක් හඳුන්වනවා අහස නැමැති අපි වැස්ස වස්සන්නේ මුතු බඳිනා මුතු බඳින්න මුතු බඳිනවා කියන්නේ මුතුන්නේ මුතු තියෙන්නේ මුහුදෙනේ මුතු බෙල්ලන්ගෙනේ එතකොට මේ මුතු බඳින්නේ මුතු බඳින්නේ මුහුද නිසා යාලා රූපකයක් විදිහට මුහුද නැමැති අපි රූපකයක් මුහුද නැමැති අපි එතකොට ඒ රූපකාර්ථ බසහරා භාවිතා කරමින් මිනි දිලෙනා පොළව අපි ශ්‍රී ලංකාව නැමැති රටම අපි එතකොට මේ සියල්ලම උප මැණික් පොළවේ දිදුලවන්නේ අපි ශ්‍රී ලංකාව නම් වූ රටක් අපි එතකොට මේ රූපකාර්ථ බසහරකින් මේ පද්‍ය රචනා කළ තියෙනවා මෙහි වටිනාකම තමයි ශ්‍රම වැඩගෙන ජනතාවගේ ශ්‍රමය ඇගීමට රචනා වුණු සමාභිමානී ගීතයක් මේ. එතකොට මෙහි දැක්වෙනවා පුතේ ස්වභාවික වස්තු මොනවද තියෙන ස්වභාවික වස්තු? වැස්ස, මුතු, මැණික් නේද? මේ ස්වභාවික වස්තුන් විදියට දකිනවා. ඒ වගේම අපේ රටේ ප්‍රධාන කොටස් තුනකට වෙන් කළ දීලා තියෙනවා. මොකද තුන? අහස, පොළව, මුහුද. මෙන්න මේ විදියට කොටස් තුනකට අපේ රට වෙන්කල දීලා තියෙන කවිය දකින්න මේ විදියට බලන්න කොයි තරම් සුන්දරද කියලා දෙවෙනි ඊළඟ කවියට අපි යමු අපේ පැතු මහසට විහිදී යයි කම්හල් වල දුම් වලලු දිගේ අපේම දහදියම් ගුරු ගලායේ ගම් හෝ ඇලදොල කදුරු වගේ අන බලන්න ගම් හෝ ඇලදොල කදුරු වගේ ඒ කියන්නේ පුතේ ජල මූල ආශ්‍රය ගංගාවල් ඇලවල් දොලවල් වල දන්නවා මේ ඇලවල් දොලවල් එකතු වෙලා තමයි ඇලවල් හැදෙන්නේ ඇලවල් එකතු වෙලා තමයි ගංගාවල් ඇති වෙන්නේ දිය කඳුරු හඳුන්වන්නේ පුතේ ජලය රැඳුණු ස්ථාන දිය ඇලිය ආදී දිය රැඳුණු ස්ථාන වලට අපි හඳුන්වනවා දිය කඳුරු කියලා ජලය රැඳුණු ස්ථාන එතකොට මෙන්න මේ ජලය මූලාශ්‍රයන් අපිට හඳුන්වලා දීලා තියෙනවා ඒක හැදෙන්නේ කොහොමද කිව්වොත් අපේම දහදිය මුගුරු ගලා යයි අපේම දහදිය තමයි दहादी मुगुरु महाविशाल दहाड़िय गलायानी मुनवाइंद मे गंगा अलदोल दिय कदुरु तुल एहनांपुते अपमे बलन श्रमिके आगे श्रमय श्रमिके आगे श्रमय दाड़िय वेगिरेने ये वेगिरेने का अपड़ पेन्ना निकोहेंद अलदोल मे जलमूलाश्र तुले ඒ වගේම අපේ පැතුම් මහසට විහිදී කම්හල්වල දුම්වලලු දිගේ කම්කරුවන්ගේ ප්‍රාර්ථනාවල් ගැන කියන්නේ මේ කම්හල් දුම්වලලු දිගේ විහිදිලා යන්නේ මේ කම්කරුවන්ගේ ප්‍රාර්ථනාවන් පැතුම් අහස දක්වා විහිදිලා යනවා તો ප්‍රාර්ථනාවන් තොර දුක් මහන්සියන මේ කම්හල්වල දුම් කවුරු දිගේ කියන්නේ කම් කර්මාන්ත ශාලාවල වැඩ කරන ජනතාවගේ දාඩිය මහන්සියෙන් ඇතිවෙනා වූ ප්‍රාර්ථනාවල් තමයි මේ දුම්වලලු දිගේ අහසට විහිදලා යන එතකොට මිනිස්සු ශ්‍රමය කායිකව දක්වනා වූ දැඩි වෙහෙස මහන්සිය කායික මානසික දක්වන දැඩි වෙහෙස මහන්සිය මෙන්න මේ ආකාරයෙන් මතුකල දක්වන කතුවරය උත්සාහ කළ තිනවා ඒ වගේම තුන්වෙනි එකට යමු අපි දෙවෙනි එකේදී කියවෙන්නේ ගොවියන් කම්පරුවන් අධික ලෙස විශේෂයෙන්ම අධික ලෙස ශ්‍රමය වැය කරන ආකාරය තමයි මේ තුන්වෙනි දෙවෙනි කවියෙන් කියවෙන්නේ. එතකොට වැඩ කරන ජනතාවගේ ප්‍රාර්ථනාවල් මතු වෙන ආකාරයත් එතනින් පෙන්වනවා. ඒ වගේම ජල මූල ආශ්‍රයන් පිළිබඳව අවධානයක් යොමු කරනවා. මෙතෙන්දී අපේම දහදිය මුගුරු ගලායා ගම් හොයල දොල කදුරු වගේ කියන තැනදී ගොවියන් කම්කරුවන්ගේ අධික ලෙස ශ්‍රමය වැයවන බව තමයි ප්‍රකාශ වෙන්නේ.
ඊළඟ එකට යන් දෙරණ පලාරතු කැට මතුවන්නට අත අප අත දෙනතුරු බලා හිඳි බලව් යමානිත රටේ මමාවත අපේ අතින් ගොඩ නැගෙන හැටි මේ බලව් කියන එක බලන්න විදික්‍රියාව භාවිතා කරලා තිනු බලව් බලන්න කියන අදහස විදික්‍රියාව එතකොට දෙරණ පලාරතු කැට මතුවන්නට දෙරණ පලාගෙන රතු පාට මණික් කැට මතුවීමට අප අත දෙනතුරු බලා හිඳි කවුද මේ අත දෙනතුරු බලන් ඉන්නේ අප අප කියන්නේ කවුද මෙතන ඉන්නේ ගොවියන් සහ කම්කරුවන් අත දෙනතුරු බලන් ඉන්නේ මොකටද මේ මහ පොළවේ තියෙන දෙරණ කියන්නේ මහ පොළවට මහ පොළවේ වතුලේ සැඟවුණු රතු කැට රතු මණික් කැට පළල ගෙනහල්ලා පෙන්නන්න දැන් එතකොට බලන්න සාමාන්‍යයෙන් අපි ගෙඩිය මොන හරි නිපලන්නේ නේද ආ ගෙඩියක් ගත්තොත් ගෙඩියක් දැන් අපෝල් ගෙඩියක් ගත්තොත් පොල් ගෙඩියක් පලනවා නේ මියම් කිසි දෙයක් පැලීමක් කරන්නේ එතකොට මේක කියනවා දෙරණ මහ පොළොව පලා රතු කැට මතුවන එතකොට ඒ රූපකාර්ථ බස්හර පුතේ රූප උත්ප්‍රේක්ෂා ලංකාර බස්හර පණ දීලා ඈ මහ පොළොවට පණ දීලා මහ පොළොව පලල පෙන්නන තමයි ඉන්නේ කාටද මේ ගොවියන්ට සහ කම්කරුවන්ට ඒගොල්ලෝ මේ වැඩ කරන අවස්ථාව එනකන් බලන් ඉන්නේ අත දෙනතුරු එතකොට මේ ගොවිය සහ කම්කරුවෝ අත දෙනතුරු තමයි බලන් ඉන්නේ මේ රතු කැට මතු කරන්න මැනි මතු කරන්න ඒ දිහා බලව් කියලා කියනවා අනිදික්‍රයන් බලාපල්ලකෝ කියලා බලපන් කියලා අදහස දෙනවා යොමාන් නෙත කුහෙටද යොමන්න කියන්නේ බලාපන් කුහෙටද නෙත යොමන්න කියනවා ඇහැ යොමන්න කියන රටේ මාවත දිහා රටේ මාවත දිහාවට රටේ පාර දිහාවට අපේ අතින් ගොඩ නැගින හැටි ආ එහෙනම් රටේ රට ගොඩ නැගින ආකාරය ගැන රටන් ගොඩ නැගින ආකාරය ගැන ඇහැරලා බලහන් කියලා තමයි මෙතනින් කියන්නේ එතකොට ඒ අවස්ථාව බොහොම ලස්සනට මේ ප්‍රේක්ෂා ලංකාරය සතුව ඒ කාව්‍යම ලක්ෂණියත් එක්ක ඒ කවිය ලස්සනට කියලා තියෙනවා මේ කිව්වට මේ කියන්නේ ගොවියන් සහ කම්කරුවන් විහෙස මහන්සි වෙලා වැඩ කරන ආකාරය දිහා බලන්න කියන අදහස තමයි එතන එන්නේ. ඒගොල්ලන්ට තමයි මේ රටේ තියෙන මේ දෙරණේ තියෙන වටිනා දේවල් ලබා දෙන්නේ. ඔයාලා දන්නවා විහෙස මහන්සි වෙන මිනිසුන්ට වටිනා බොහෝ දේවල් ලබා දෙනවා. ඒක සාධාරණයි. ඒක ඇත්ත. ඒක නිසා අපි ගාඩිය කඳුළු මුගුරු විහෙසන්නේ නැතුව අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න බලාපොරොත්තුවක් හිටියොත් එහෙම අපිට කිසිවක් ලැබෙන්නේ නැති බව මතක තියාගන්න. එහෙනම් වෙහෙස මහන්සිය කායිකව මානසිකව ශ්‍රමය වැය කිරීම තුළින් රට යහපත උදෙසා කටයුතු කිරීම තුළින් අපිට රටේ තියෙන දේ මහ පොළවේ තියෙන වටිනා දේවල් ලබා දෙනවා කියන අදහස කතුවරය කියනවා. මේ කියන්නේ කාටද? එතකොට ගොවියෝ අපි කම්කරුවෝ රට රකිනා ජනතාව රට ආරක්ෂා කරන්නේ කවුද? ගොවියන් සහ කම්කරුවා. ඊළඟට ගත රැඳි දුහුවිලි රණබරණ යන රූපකාර්ථ බස්හරක් නැවතෙනවා. ගත රැඳි දුහුවිලි නැමැති රණබරණ දහඩිය මඩ විල උන් සුඳ දහඩිය නැමැති මඩ විල උන් සුඳයලු. එතකොට රණබරණ උපමා වෙනවා මොනවටද? දුහුවිලි වලට. ගතේ රැඳිලා තියෙන දුහුවිලි රත්තරන් ආභරණ විදියට හඳුන්වනවා. ඊළඟට විලවුන් සුවඳ නැත්තම් සුවඳ විලවුන් අපි හඳුන්වනවා දහඩිය සහ මඩවලට. මඩ ගෑවුනහම දහඩිය ගෑවුනහම නහය හකුලවන්න නෙමෙයි. ඒම මිනිස්සු ගාව තියෙන පුතේ මෙන්න මේ සුවඳ විලවුන් වල සුවඳ හැමීම නේද? විලවුන් වල සුවඳ හැමීම. එතකොට මිනිස්සුන්ගේ දහඩියේ වටිනාකම් අපිට දීලා තියෙනවා. දහඩ දූවිලි වල වටිනාකම් දීලා තිනේ ඉබේ නිකන් ගෑවෙන්නේ නැහැ. මහන්සි වෙන වෙහෙස මහන්සි වෙන මිනිස්සුන්ගේ විතරයි පුතේ මේ වගේ දේවල් තැවරෙන්නේ. රට වෙනුවෙන් ගත සිත වෙහෙසේ සිත සතුටේ උල්පත එතනයි. එතකොට රට රකින ජනතාව ගොවියන් හා කම්කරුවන් රට වෙනුවෙන් ගත සිත වෙහෙසීමෙන් ලැබෙන සතුට සිත සතුටේ උල්පතේත නැ කියන කියමනෙන් කියවෙන්නේ රට රකින්න ජනතාව තමයි ගොවියන් සහ කම්කරුවන් ඔවුන් රට වෙනුවෙන් ගත සිත වෙහෙසීමෙන් ලබන සතුට තමයි මේ කියවෙන්නේ සිතේ සතුට කියන අදහස උල්පතේත නැ කියලා කියවෙන්නේ ඒ අදහසෙන් රට වෙනුවෙන් අපේ රට ජාතිය වෙනුවෙන් ගත සිත වෙහෙසීමෙන් ලබන්නා වූ තෘප්තිමත් භාවය තමයි එතන තමයි උල්පත නැතුව මොනව තිබුණත් වඩා
නැහැ උල්පත සිඳුන සියලුම දිය වැල් නැති වෙලා යනවා දිය කඳුරු නැති වෙන්න පුළුවන් ඇලදොල නැති වෙන්න පුළුවන් ගංගාවල් මුහුදු දක්වාම සිඳෙන්න පුළුවන් නේද දිය උල්පත අන්න ඒ වගේ මේ උල්පත එහෙනම් මිනිස්සුන්ගේ රට වෙනුවෙන් ගත සිත වෙහෙසීමෙන් ලැබෙන තෘප්තිමත් භාවය තමයි උල්පත ඒක රැකගත යුතුමයි එහෙනම් මේ ගොවියෝ කම්කරුවෝ රට රකින්න ජනතාවෝ මේ රට ආරක්ෂා කරන ජනතාව පිළිබඳව මේ ශ්‍රමාභිමානී ගීතයක් අපිට ඉදිරිපත් කරලා තියෙන මේ ශ්‍රමාභිමානී ගීතය තුලින් කේවන්නා වූ ඔවුන්ගේ ඔවුන් ලේසි පහසුවෙන් කටයුතු නෙමෙයි මේවා බුහුමාකාර වේදනාබර කම්මල් වලට සමහර වෙලාවට ජීවිත පූජා කරනවා ඔයාලට මම ඔයාලා දන්නවත් ඇති බල්බ් සාදන ස්ථාන කර්මාන්ත ශාලා වලට ගියන් පස්සේ එතන ඉස්සරහම ගහලා තියෙනවා දිනකට එක ජීවිතයක් බිලිගනු ලැබෙයි කියලා. එක පැයකට ජීවිතයක් බිලිගනු ලැබෙයි කියලා දාලා තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම මේ බල්බ් හදනකොට විදුරු කර්මාන්ත ශාලා වල මේ වගේ භයානක දේවල් සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් ඔබේම ආරක්ෂාව ඔබ සපයා ගන්න. හිමයි ඒකේ දාන්නේ ඉස්සරහින්ම ගහලා බෝඩ් එකක් ගහලා තිබුණා. ඔයාලා ගිහිල්ලා බලන්න යම් යම් ආයතන වල දාන ඔබේ ආරක්ෂාව ඔබ සපයා ගන්න. එහෙනම් මේ ශ්‍රමය වැය කරන්නේ මිනිස්සු කොයිතරම් ශ්‍රමය වැය කරනද ආශ්‍රමය වැය කරන හැම මිනිසුන්ගේ ජීවිත සමහර වෙලාවට යම් කිසි තැනකදී බිලි ගැනීමට සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් ඒ අවස්ථාව මොකද වෙන්නේ? ඒ එහෙම ශ්‍රමය වැය කරමින් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. අපි ඒ වුන්ට ගරු කිරීම කරන්න ඕනේ. ඔවුන් වෙනුවෙන් කඳුළු හෙලන ඔවුන් වෙනුවෙන් අපි අගේ කිරීමක් සිද්ධ වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි යුද හමුදාව ගත්තාන් පස්සේ මේ සීලුම මිනිස්සු කරන්නේ සේවාවක්. සේවාවක් කරනවා වගේ මේ සේවාවට මහා විශාල වූ ගරුත්වයක් අපි හිමිකල දෙන්න ඕනේ. එහෙනම් කම්කරු ජනතාවගේ ඉඳලා ඉහළම මිනිසාට වඩා පුතේ පහළ මිනිසාට තමයි අපි විශේෂයෙන්ම පහළ මිනිසා නිසා තමයි ඉහළ මිනිසා වැජි වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕන. මේ මිනිස්සු වැඩ කරන්නේ නැතුන ගොවියන් සහ කම්කරුවන් වැඩ කරේ නැතොත් අනිත් කවුරුත් ජීවිතේ ගොඩනගා ගන්න හම්බ වෙන්නේ නැහැ. කම්කරුව වැඩ කරේ නැතොත් කර්මාන්ත ශාලාවල වැඩ කරෙන්නේ නැහැ. එතකොට මේ ආයතන පැවතගෙන යන්න විදියක් නැහැ. ගොවියන් වැඩ කරේ නැතොත් කුඹුරු වල අස්වනු ලැබෙන්නේ නැහැ. ඒ විකුණ ගන්න වී මුදලාල්ලාට පුළුවන් වෙන්නේ නැහැ. එහෙනම් කුඩා මිනිසා මේ යට සිටින මිනිසට තමයි වැඩි විශේෂ ගරුත්වයක් අපි ලබා දෙන්න ඕන. ඕම් වෙනුවෙන් තමයි අපි කැප වෙන්න ඕන. ඒක නිසා හොඳට මතක තියාගන්න මෙන්න මේ ගීතේ අපි රස විඳින්න ඕන. රස විඳීම සහ මේ ගීතයෙන් කියවෙන දේ හොඳ අවබෝධයක් ලබා ගන්න ඕන. ඒ වගේම ජාතික අභිමානී, දේශාභිමානී හැඟීම් ජනිත වෙන ගීත එකතු කරන්න ඕනේ. හෙළ ජාතික අභිමානී, ලංකා ලංකා, පෙම්බර ලංකා මේ ආදී වූ ගීත ඕන තරම් තියෙනවා. ඒ වගේම අපේ රටේ විරුවන් පිළිබඳව රචනා වුණු ගීත බොහොමයක් තියෙනවා. ඔබ ඒ පිළිබඳව මේ ගීත එක රාශී කරගනිමින් ඔබේ ජීවිතයට මේ කරුණ එකතු කරගන්න. ඒ වගේම අවබෝධය සහ ප්‍රායෝගික අභ්‍යාසය සම්පූර්ණ කරන්න.